ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා දෙවියන් වහන්සේ මිනිස් ස්වභාවය ගන්න ලැබුවේ
මරියාවන් කුසතුලේ මාසගත වූ ඒ දෙවියන් වහන්සේ පිටු සමිදානන්ය. උන්වහන්සේ සුන්දර වෑනියන්ව කුරුසගස තුළ අපට බාර දුන්සේක. එබැවින් පිටු සමිදානන් වෙත අප යන ආත්මික ගමනේ නොවරදින මග, කෙටි මග සහ වේගවත් මග මරිය වහන්සේ වන්නීය. එබැවින් අප සමග ආත්මික ගමනක නියැලෙන්නට අවසිවරම් පතා මෙම යාගය දෙවි පියාණන් වහන්සේට උද කරමු. දෑවර දරුවනි සහෝදර සහෝදරියනි, අප සමිදානන් වහන්සේ මෙලවින් සමු ගැනීමට පෙර අපට තෑගි දෙකක් දානය කළා. කුරුසය පාමුල උන්වහන්සේගේ ශරීරය හෘදීරය දිව්‍ය සප්‍රසාදය සහ උන්වහන්සේගේ පෙම්බර මෑණියන්. එනිසා කතෝලික සභාව නිරන්තරයෙන්ම ආත්මික ගමනක යෙදෙන්නේ මරියාවන් සමග. අපගේ සභාව තුළ බිහිවෙච්ච සෑම සාන්තුරයෙක්ම දේවාම්මට දැඩි ලෙස ආදරය කරපු අය. ඒ නිසා ඒ ගැඹුරින් වටහාගෙන විශේෂයෙන්ම අපගේ මේ මී සම්පවුලේ සෑම කෙනෙක්ම දේවාම්මගේ නිර්මල හෘදයට කැප කරමින් දේවාම්මගේ බලවත් මධ්‍යස්ථකම තුළ මේ දුෂ්කර වූ අමාරු කාලය තුළ අපගේ ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම සමීපකම දකින්න අපට වරන් ලැබෙන පිණිස මේ අපගේ ධර්ම විවේකයේ දෙවනි දවසේදී දේවාම්ම සමග අපි මේ යාගය පියනන් වහන්සේට පුද කරමු. ඒ සඳහා අපි සිළු දෙනාම සුදුසෑ වෙන පිණිස අපගේ දුබලකම් පිළිගෙන උන්වහන්සේගේ කරුණාව දයාවිල්ලා යාඥා කරමු. මනස්ථාපවන් සුවපත් කිරීම සඳහා වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව පවුකරුවන් යහමගට කැඳවීම සඳහා වැඩම කළ ක්‍රිස්තුනී කරුණා කළ මැනව යානන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදිහත් වන ස්වාමිනී කරුණා කළ මැනව සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පවකමා කර සදා ජීවනයේ කරාප ගෙන යන සේක්වා. අපි ආඥා කරමු. සර්බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රීතිෘක ප්‍රේමය කිසිවිටක නිෂ්ප්‍රභා කළ හැකි කවරෙකු වන්නේද? සියලු අනුතුරු සහිත මාර්ගයන් අපගෙන් දුරු කර අපගේ දෛනික කාර්යයන් ඵලදායී වන්නට සලසන මෙන් අපි ඔබ වහන්සේගේ නාමනතව ආයද සිටිමු. මේකී දේ බෝවහන්සේ හා ශුදාත්මයානන් සමග එකම දෙවියන් සදහාට වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබවහන්සේගේ පුත්‍රයාණන් හාපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සු දේශාම අපට ලැබේවා. ආමේන්. දේ වචනයට සවන් දෙමු. තෝබිත්ගේ කතාවෙන් උපුටාගත් කොටසකි. මංගල්‍යයට පසු තෝබිත් තම පුත් තෝබිය සමතා මාගේ පුත්‍රය ඔබ සමග ගමන ගිය මිතුරාට නිසි කුලිය ගෙවීමට කල්පනා කළ යුතුය. ගිවිසගත් කුලියට වඩා වැඩියෙන් දෙන්නැයි කීවේය. එවිට තෝබිය තම මිතුරාට කතා කොට ඔබ කළ සියල්ල සඳහා ඔබ ආපසු ගෙනා දෙයි භාගයක් කුලිය වශයෙන් රැගෙන සමාදානෙන් යන්නයි කීවේය. එවිට රපියල් දෙදෙනාම පැත්තකටගෙන උන් අමතා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන් වහන්සේ ඔබට දානය කළ සියලු ප්‍රසාද ගැන ජීවතුන් සියලු දෙනා ඉදිරියේ උන් වහන්සේට ප්‍රශංසා කියන්න. උන් වහන්සේට ප්‍රශංසා කර උන් වහන්සේගේ නාමය උතුම් කොට දක්වන්න.
සියලු මිනිසුන් ඉදිරියේ උන්වහන්සේගේ ක්‍රියාවන්ට ඔබිට ලෙස ඒවා ප්‍රකාශ කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කිරීම නොනවත්වාම කරන්න. රජ කෙනෙකුගේ රාස සංගවා තැබීම හරිය. එහෙත් දිව්‍යන් වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතුය. උන්වහන්සේට සුදුසු ලෙස ස්තුති කරන්න. යහපත කරන්න. එවිට නපුරක් ඔබට සිදු නොවනු ඇත. යාඥා කිරීමත් උපවාස කිරීමත් දැහැමි ක්‍රියාවෙන් යුක්තව දන් දීමත් දුෂ්ටකමින් ධන සම්පත් ලබා ගැනීමට වඩා හොඳය. රත්තන් නිදන් කරනවාට වැඩියෙන් දන් දීමට පුරුදු වීම හොඳය. දන් දීම මරණයෙන් මුදයි. විවිධාකාර පාපයන්ගෙන් පවිත්‍ර කරයි. දන් දෙන අය චිරාත් කල් ජීවත් වන්නෝය. පෞකාර නපුරු ක්‍රියා කරන අය තමන් පිටට අනතුරු පමුණවා ගන්නෝය. ඔබෙන් කිසිවෙක් නොසඟවා සම්පූර්ණ ඇත්ත ඔබට කියන්නට අදහස් කරමි. රජ කෙනෙකුගේ රහස සැඟවීම හොඳ බවත් දිව්‍යන් වහන්සේගේ ක්‍රියා සුදුසු ලෙස අනාවරණය කිරීම හොඳ බවත් මා ඔබට කලින් කියා තිබේ. එබැවින් ඔබත් සාරා යාඥා කරන විට ඒවා කියුවේ දෙවියන් වහන්සේගේ තේජාලංකාරයේ ඉදිරියේ ඔබේ යඳුන් ඔප්පු කළ මා බව දැනගත යුතුය. ඔබ මලාව අය භූමදාන කරන විටද මම එසේ කෙලිමි. මියගිය මිනිසකු භූමදානය කරන පිණිස ඔබ මේසේ නැගිට යාමට ප්‍රමාද වන විට ඔබේ ඇදහිල්ල පරීක්ෂා කරනු පිණිස මම එවනු ලැබීමි. එවෙලෙහිම ඔබත් ඔබේ ලේලි සාරා සුව කරනු පිණිස දෙවියන් වහන්සේ මා එවුසේක. රපියල් වන මම සමිධානන් වහන්සේගේ තේජාලංකාරයේ ඉදිරිපිට පැමිණීමට නිතරම සූදානම්ව සිටින දේවදූතයන් සත්දෙනාගෙන් කෙනෙක් වෙමි කීවේය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සදා ජීවත් වන දෙවිතුමන්ට පැසසුම් වේවා. Sunya mama seka mama vinashe namukana vaganna
समग वन सेक्वा उब समग देवन सेक्वा सुविशेषक लोक तुमान में से लिए नलाद सुबारांचिय नाम में से य स्वामिनी वन सेत महिमे वेवा दिन गणन कट पसु मारिय तुमी नगीट जुदा खांडु करे ही नुवर कट युहुआ गोस सकरियस के गेटे ऐतुलवी एलिसबेथ हट आचार कलाय एलिसबेथ मारिय तुमियेगे आचार बस ऐसो काल एगे कुसे ही दरुआ इपिलेन नटवन एविद एलिसबेथ शुद्धाग्नेन वाहन से गिन पूर्णव महानिन उदामानमिन ओबे वनितावन अतर अतिशय आशीर्वाद लद्दीय ओब कुसोद दरुपालेद आशीर्वाद लद्दीय मागे स्वामिन वहन्सेगे मैन्यान मावित पेमिनीमट तरम मम कवरिंग मक्निसाद ओबे आचारहद मासवन गतु केनहिम मा कुसे दरुवा प्रीतियेन इपिली गेय स्वामीन वहन्सेगे नामेन तमन हट दुन पोरोंदु इटुवन्नी मेयै विश्वास कल तेनत्ते भाग्यवंतियै कीवाय गेलवीम दायक सुबारंचिय नाम मेसेय क्रिस्तुनी युगों से ते प्रशंसा वेवा सुबारंचे मगी नपगे पाव मैकेवा मोहत बिरवाद विम लेबर दरुनी सहोदर सहोदरीनी अपगे में वार्षिक ज्ञानकांति वार्षिक मंगलने सुदारम काले अद देवनी दावसन अपी ये दावसे अपे आवधाने यमुकला देव वचनेते දෙවියන් වහන්සේගේ වචනයට සතුටින් සවන් දීමේ අවශ්‍යතාවය ස්වාමින් වහන්සේ අපට මතක් කළා ජීවිතේ පිළිබඳ සත්‍ය අපට දැනගන්න ලැබෙන්නේ ඒ අවබෝධය අපට ලැබෙන්නේ ජීවිත සිද්ධීන් දෙස ස්වාමින් වහන්සේගේ වචනේ ආලෝකයෙන් බැලුවත් විතරයි
යේසු අපට උගන්වනවා සත්‍ය ඔබ නිදහස් කරනවා. ඒ නිසා කිතුණුවන් හැටියට අපි ජීවිතයේ දෙස ස්වාමින් වහන්සේගේ වචනීය ආලෝකයෙන් බලන්නට නම් ඒ වචනේ මෙනෙහි කරන ඒ වචනයට සතුටින් සවන් දෙන ජනතාවක් බවට පත්වන්නට ඕන. අද අපි විශේෂයෙන්ම දේ වචනීය ආලෝකයේ තුල අපේ අවධානය අපි යොමු කරනවා අපගේ සුන්දර මෑණියන් වන කුමරි මරියාවන් වෙත. දෑබර දරුවනි සහෝදර සහෝදරියනි මේ ලෝකයේ සෑම සිස්ත සම්පන්න සංස්කෘතියකම අම්මා කියන්නේ උදාර චරිතයක්. සිස්ත සම්පන්න සංස්කෘතියක් අම්මාව කෙලසන්නේ නැහැ. අම්මාව පහත් කොට සලකන්නේ නැහැ. අම්මාව හෙලා දකින්නේ නැහැ. අම්මා කියන වචනය අපගේ හදවත් දුගාක් සමීප දෙයක්. ඒ නිසා අපගේ ස්වාමින් වහන්සේගේ ජීවිතය හා බැඳුණු චරිත බොහෝමයක් සුද්ධ ලීවිල්ල තුල තිබෙනවා. ජේසුගේ ජීවිතය හා බැඳුණු උන්වහන්සේ මෙලව ජීවිතයේ අපාතර මාංශගත වීම තුළ අපට සමීප වෙන පිණිස උන්වහන්සේ ඉස්සලාම සමීප වුණේ උන්වහන්සේගේ පෙම්බර අම්මට. එනිසා ජේසුගේ ජීවිතයේ කුමරි මරියාවන්ට වඩා සමීප චරිතයක් ශුද්ධ ලීවිල්ලේ කොතනකවත් නැහැ. ඒ වගේම ශුද්ධ ලීවිලට අනුව ශුද්ධාත්මයන් වහන්සේගේ ඉහළම ක්‍රියාකාරීත්වයේ සිදුවන්නේ කුමරි මරියාවන්ගේ කුස තුල. වචනයානු මාංශගතවන්නේ පෙම්බර මෑණියන්ගේ කුස තුල. එනිසායි සාන්ත ලුයිස් ඩි මොන්ෆෝඩ් කියන මේ සාන්තුවරයා උන්වහන්සේ දේව මෑණිය ගැන ඉතාමත්ම ප්‍රබලව කතා කරපු සමාහි ඉතිහාසය තුල පහළ වෙච්ච සාන්තුවරේ. සෙන් ලුයිස් ඩි මොන්ෆෝඩ් උන්වහන්සේ ලස්සන පොතක් නියත වෙනවා. ඒ පොතේ නම තමයි දේව මාතා වහන්සේ වෙත සැබෑ භක්තිය. True devotion to Blessed Virgin Mary. දේව මාතා වහන්සේට නැතුවම් බැරි භක්තිය. ඒ නිසා සැබෑ ක්‍රිස්තියානි අධ්‍යාත්මය හඳුනාගන්න ක්‍රම තියෙනවා. හඳුනාගන්න ලක්ෂණ තිබෙනවා. ඒ ලක්ෂණ අතරින් ප්‍රධානතම සාධකයක් තමයි සැබෑ ක්‍රිස්තියානි අධ්‍යාත්මයේ සැබෑ කොටසක් තමයි දේව මෑණියන්ට කුමරි මරියාවන්ට තියෙන ලැබිකම සහ ඇයට දක්වන ආදරය සෙනෙහස. ඉතින් අපි දකිනවා මේ වර්තමාන ලෝකයේ අලුත් ස්පිරිචුවලිටිස්, මේ අලුත් මොඩර්න් අධ්‍යාත්මික ක්‍රම, කෑකෝ ගහන, ශරීරය පිනවන, මේ ජීවිතයේ කුරුසයේ බාර ගැනීම වළක්වන, හැමදෙස්සම ජීවිතයේ සාර්ථකත්වයේ විතරක් සොයන අධ්‍යාත්මයක් අද ලෝකයේ අපට මවපෝ. ඒක හරි ආකර්ශනීයයි. නමුත් ප්‍රායෝගිකව එහෙම ජීවිතයක් අපේ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි විශේෂයෙන් අපගේ ක්‍රිස්තියානි ජීවිතවල ප්‍රායෝගික ක්‍රිස්තියානි අත්දැකීම දේව මෑණියන් තුළ අපට පැහැදිලිවම පේනවා. මේකයි සභාව ඇයවට දානය කරන්නේ. ඒ නිසා මේ ගැන අපි අද දවසේ මෙනෙහි කරද්දී කුමරි මරියාවන් කවුද කියලා ඉස්සෙල්ලාම අවබෝධ කරත් කෙනෙක්ගේ චරිතය පිළිබඳ කෙනෙක් පිළිබඳව අද අපි සවන් දුන්නේ. ලූක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ අපි අද ඇහුම් කන් දුන්නා 39 සිට 45 දක්වා අපගේ ස්වාමින් වහන්සේගේ අම්මා සකරියස් ගේගෙට ඇතුළු වුණාම වෙච්ච සිදුවීම. මේ වෙලාවේදී ජේසු ඉපදිලා නැහැ. ජේසු දේශනා කරලා නැහැ. ජේසුව කවුරුත් දැකලා නැහැ. ජේසු ප්‍රාතිහාරය කරලා නැහැ. ජේසු අපගේ ස්වාමින් වහන්සේ මේ මොහොතේදී කොහෙද ඉන්නේ? මරියාවන්ගේ කුසේ ඉන්නේ. අපගේ සුන්දරයන්ගේ ඉගැන්වීමට අනුව ජේසුව තව කෙනෙකු වෙත රැගෙන ගිය පළවෙනි කිතුනුවා මරියාවන්. ජේසුව තව කෙනෙකු වෙත රැගෙන ගිය පළවෙනි ක්‍රිස්තියානි කාර්යය මරියාවුනේ. ඒ බව තමයි මේ ශුද්ධ ලිවිල පැහැදිලි කරන්නේ. දේවම්මා සකරියස්ගේ ගෙදරට ඇතුළුනේ ජේසුව අරගෙන. ඒ නිසා දේව මෑණියන්ගේ වැඩ සිටීමත් එක්ක ඒ ගෙදර සිදුණු දේ ලූක්තුමා විස්තර කරනවානේ. මරියාවන් ජේසුව තමන්ගේ කුසේ
දරාගෙන මේ ගෙට ඇතුල් වෙද්දී මොනවාද වෙන්නේ මේ නිවස ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනවා ඒකයි ශාන්ත ස්වභාව අපගේ ස්වාමින් වහන්සේගේ මෑණියන්ව ඉතාමත් ගැඹුරින් සම්බන්ධ කරන ශුද්ධෝත්‍රීත්වයට දිව මෑණියෝ තරම් ශුද්ධෝත්‍රීත්වයට ඒකාබද්ධ වෙච්ච චරිතයක් බයිබලයේ කොතනකවත් නැහැ බයිබලයේ කිසි තැනක කිසිම චරිතයක් දේව මාතා වහන්සේ තරම් ශුද්ධ දීවිලට ඇඳලා කතා කරන්නේ සභාය ගැන්වීම අනුව නේ දේව මාතා වහන්සේව මරියාවන්ව සම්බන්ධ කරන ශුද්ධෝත්‍රීත්වයනේ එනිසා ශාන්ත ස්වභාව කුමරි මරියාවන් හඳුන්වනවා පියාණන් වහන්සේගේ දියණිය daughter of god ඒ වගේම පුත්‍රයාණන් වහන්සේගේ අම්මා දෙවිනි තැනන් වහන්සේ mother of christ ඒ වගේම සභාවයව හඳුන්වනවා ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රිය කාන්තාව spouse of the holy spirit කොහෙද තියෙන්නේ මේ චරිතය එනිසා යද යක්ෂයන් පුලුවන් තරම් දේව මෑණියන්ට පහර දෙනවා ක්‍රිස්තියානියයි කියන කණ්ඩායම හදලා සාතන්ගේ අද ප්‍රධාන උත්සාහයක් තමයි අපගේ ස්වාමින් වහන්සේගේ අම්මට පහර දීම උන්වහන්සේගේ අම්මට පහර දෙනවා කියන්නේ උන්වහන්සේට පහර දීම මේ අපිට උනත් වැඩිපුර කේන්තියන්නේ කව මතක් කරලා බැන්නොත්ද මේ අපේ කව මතක් කරලා බැන්නොත් වැඩිපුර කේන්තියන්නේ දිනසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපගේ කතෝලික අධ්‍යාත්මය සහ සභාවේ ගැන්වීම අතිශයින් පැහැදිලි. ඒනිසා වසර 2000කටත් වඩා වැඩි කාලයක් සභාව විශ්වාසවන්තව ඇගී ගැන්වීම අද දක්වා අපට ගලායන සලස්වන්නේ. ඒනිසා අපේ යුතුයකමක් තිබෙනවා ඒ විශ්වාසය දේව මාතා වහන්සේ කෙරෙහි තියෙන ලැබිකම ආදරය පරම්නේ ඊළඟ પરම්පරාව අපගේ දරුවන්ගේ දරුවොත් ඒක රැගෙන යන්නේ. ඔබ අපේ ඔබගේ නාම සාන්තුරය පාදුවාවේ සිදු අන්තෝනි උන්වහන්සේ පුදුනේ පෘතුගාලයේ ලිස්බන් නුවර උන්වහන්සේ ලිස්බන් නුවරේ පුදුනේ උන්වහන්සේගේ ගමේ පල්ලියට ඇතුල් වෙද්දී ඒ ඉස්සරහා ඒ ගාඩන් එකේ වත්තේ තියෙන දේව මෑණියන්ගේ ප්‍රතිමාව පාදුවාවේ සිදු අන්තෝනි මුලින්ම ළමේ කැටියට උන්වහන්සේ දැනුම් තේරුම් තියෙන කාලේ පටන්ම අපගේ ස්වාමින් වහන්සේගේ අම්මට आदर करोनी लमा काल पुर्दलाज्ञावत विशेष जीवित कथावाज्ञावा මොනාද කිව්වේ ආදරම්මේ මගේ ශාරීරික අම්මා ඇගේ කිරිවලින් මාව පෝෂණය කරද්දී මම ශාරීරික වර්ධනය වෙනවා වගේ ස්වර්ගීය අම්මේ ඔබේ ආත්මික කිරිවලින් මාව පෝෂණය කරන්න බල කොච්චර ලස්සන යාඥාවක්ද මේ අපි කුඩා කාලේ අපේ අම්මගේ කිරිවලින් අපි හඳ අපිට නේ අපේ අතපය ලොකු වෙනවා අපිට තේරෙනවා කිරි රස මතක නැති වුණාට කාපු කෑමවල වර්ග අමතක වුණාට අපි වර්ධනය වෙකලා අපි දන්නව කවුද මේ වගේ අන්තෝනි පුරුදු විලා ඒ නිසා දෑමර දරුවනි සහෝදර සහෝදරියනි අපගේ සභාවේ බිහි වෙච්ච දැන් ওই හැම කෙනාටම සාක්ෂි නෙවෙයි කතෝලික සභාව තුල තරම් සාක්ෂි මොන සභාවක්ද නැ මොන සභාවක්ද නැ देव माता वाहन से जीव वेदगत कम ऐपे आध्यात्मिक जीवित अत्यावश्य के ला साक्षी ओर नियवान्न शुद्धवर जीवित चरित कथोलिक सभा में दास गण शांतुर जीवित वेल देव मैनियांट दरिले आदरे नौकर बुकिन तवत् साक्षी हुए पुदुम साक्षी तवत् साक्षी देव मैनियां अपने वेदगत कीने को එනිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපගේ ස්වාමින් වහන්සේ මේ අවශ්‍යතාවය දන්න නිසායි උන්වහන්සේ මේ ලෝකයෙන් සමුගන්න වෙලාවේදී
මනුස්ස මිනිසෙක් මේ ලෝකයේ අවසාන මොහොතේ කතා කරන දේ වැදගත්. ඒ නිසායි කුරුසේ පාමුල මේ උන්වහන්සේගේ වේදනාව මේ සියල්ල දරාගෙනමින් උන්වහන්සේ තමයි උන්වහන්සේගේ අම්මයි අපි අතරයි ඒ සම්බන්ධතාවය ඇති කරන්නේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මරිය බැතිය ශුද්ධෝත්තම පියවරු හදපු එකක් නෙමෙයි. මරිය බැතිය සභාව ගොතපු එකක් නෙමෙයි. මරිය බැතිය සිරි කුරුසයෙන් එන එක. මොනවාද ජේසු කියන්නේ? උන්වහන්සේ අනිත් එක මතක තියා උන්වහන්සේ තමන් වහන්සේගේ මෙලව වස්තුව දුන්නේ උන්වහන්සේට ආදරය කරන අය විතරයි. සුද්ධ ලිවිල තියෙන හැමයි නේ ජෝම් තමගේ සුභාරංචි ජේසු ප්‍රේම කළ ගෝලයා කියලා විතරයිගේ නමක් කියන්නේ. එනිසා උන්වහන්සේ අදත් උන්වහන්සේගේ අම්මාව දෙන්නේ උන්වහන්සේට ආදරය කරන අය විතරයි. එනිසා සුද්ධ ලිවිල පැහැදිලිවම නේ උන්වහන්සේ කුරුසියේ අවසාන මොහොතේදී උන්වහන්සේ සම්බන්ධතාවය ඇති කරනවා නේ. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ ප්‍රේමක උන්වහන්සේට ප්‍රේම කළ ගෝලයා දැස බල්ලා මොනවාද කියන්නේ? මෙන්න ඔබේ අම්මා. උන්වහන්සේගේ පෙම්බර අම්මා දැස බල්ලා මොනවාද ජේසු කියන්නේ? මෙන්න ඔබේ පුත්‍රයා. එහෙමනම් දෑමන දරුවනි සහෝදර සහෝදරියනි මේ මරිය වහන්සේ සමගේ සම්බන්ධය ඇති කරේ කවුද? අපගේ ස්වාමින් වහන්සේ. එහෙනම් කවුද ඒක අවශ්‍ය නැහැ කියලා අපිට උගන්වන්නේ? වෙන කවුරුත් නෙමේ සාතන්. සාතන් ක්‍රිස්තියානි හැම පෙරෝගින සුද්ධෙයිල්ල තමන්ට උනේ ද හසුරුවමින් අපගේ ස්වාමින් වහන්සේගේ අම්මගෙන් අපි ඉවත් කරන්න යන්නේ සාතන්. ඒකයි මං සඳහන් කරපු සාන්ත ලුයිස් ඩි මොන්ෆෝට් උන්වහන්සේ උගන්වනවා ජේසුගෙන් මරියාවන්ව වෙන් කළ නොහැකි යම් කිසි කෙනෙක් අපගේ ස්වාමින් වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේගේ අම්මාව වෙන් කරනවාද අපිනුත් උන්වහන්සේගේ අම්මාව වෙන් කරනවාද එසේ කරන්නේ අන්ත ක්‍රිස්තුස්. අන්ත ක්‍රිස්තුස් එනිසා අපට පේනවා අද ක්‍රිස්තියානි කියන නම ගහගෙන අන්ත ක්‍රිස්තුස්ලා බොහෝ අපි අතර ඉන්නවා. අපිත් මේ කතෝලිකයෝ. ඒ අන්ත ක්‍රිස්තුස්ලාවනේ ක්ෂණික උත්තරනේ ක්ෂණික උත්තර මේ ලෝකයේ කිසි කෙනෙකුට සදාතනිය සෝයක් නැහැ. කවදාරි මැරෙන්න ඕන. මේ ලෝකයේ ඉන්නකන් අපට අපේ ජීවිත හැම ප්‍රශ්න උත්තර හම්බෙන්නේ නැහැ. අපි ක්‍රිස්තියානි යථාර්ථවාදී කුරුසේ බාරගෙන ඒ නිසා දෑබර දරුවනි දේව මෑණියන්ට ආදරය කරන දේව මෑණියන් සමඟ ආත්මික ගමනක් යන අයට ශුද්ධාත්මයන් වහන්සේ මේ ප්‍රායෝගික අධ්‍යාත්මය අත්දකින්න සලස්වනවා. දේවාම්මගේ ජීවිතේ නේ. ඒ නිසා දේව මාතා වහන්සේ වෙත යන හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ පාමුලයි නතර වෙන්නේ. මැක්සිමිලියන් කෝල්බේ කියන සාන්තුරයා කියනවා අපට දේව මෑණියන්ට මරියාවන්ට ඕනෑවට වඩා ආදරය කරන්න බිය නොවන්න. සමහර අය කියනවා ඕ මරිය බැතිය උනට වඩා ගියුත්කාරී අපිට ජේසු නැති වෙයි. දේව මෑණියන්ට ඕනට වඩා ලාමුණ ජේසු පට්ටපල් බොරුවක්. එනිසා මැක්සිමිලියන් කෝල්බේ මුනිදුන් කියනවා දේව මෑණියන්ට ඕනෑට වඩා ආදරය කරන්න බිය නොවන්න. මන්ද ජේසු ඈට ආදරය කෙරුවට වඩා අපට ඈට ආදරය කළ නොහැකිය. Do not be afraid to love Blessed Mother too much because you cannot love her as Jesus loved her. ඒ නිසා දෑබර දරුවනේ සහෝදර සහෝදරියනේ ඒකයි අපි මේ ආදරය ප්‍රායෝගිකව ඈව අපි අතර රඳවා ගැනීම ප්‍රායෝගික අත්දැකීම තමයි ශුද්ධ උචපමාලය. නියද එලිසබෙත් තුමී අපගේ ස්වාමින් වහන්සේගේ අම්මව දැකලා මේ ඒ නිසා අපි දකිනවා විශේෂයෙන් ශුද්ධ ලීවිල් අනුව ඉස්සල්ලාම මරියාවන්ගේ ගුණකතනයක් කියන්නේ එලිසබෙත්. ඔය අපේ දේවමාතා ප්‍රාර්ථනේ තියෙන්නේ ගුණකතනයක්නේ. ඒ එක එක ගුණකතන මේ අදයියේ ආපුවා නෙමෙයි සතවර්ෂ ගණනාවක් එකින් එක එකතු වෙච්චා. ඉතින් ඔය ප්‍රාර්ථනාවේ අපි එකපාරට ගියා හිතන්නේ මේ එක රැන් ලියපුවා කියලා. එක හැලිපුවා නෙමෙයි මේවා. සතවර්ෂ ගණනාවක් මරිය වහන්සේගේ ආත්මික අධ්‍යක්ීමෙන් සාන්ත සභාව එකතු කරපුවා. පස්සේ තමයි ලිස්ට් මේ
පාපවාන්සේ ෆ්‍රැන්සිස් පාපවාන්සේ මෑතකදී දේ මාතා වහන්සේට ගුණ කතන දෙකක් එකතු කළානේ. ඒ නිසා දෑබර දරුවනි සහෝදර සහෝදරියනි අපි කතෝලික කිතුණුවන් ඇටියෙත් හැටියට මේ වස්තු ආරක්ෂා කරන්න. දැන් ඔබගේ සාන්තුරයාගේ මේ ලෝකයේ ඉනි ගැට ගැහෙන වැටෙන බිමට කැරෙක් වැටෙන්නේ මොකද්ද? ජපමාලේ. මේ ජපමාලෙන් තේ. ඒ නිසා අපි කතෝලික කිතුණු හැටියට ස්වාමින් වහන්සේ ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන් දේව අම්මවෙනි ඒ වගේ එලිසබෙත් වගේ ඈව අපගේ නිවසට පිළිගන්නට ඈට ආදරය කරන්න ඈ කවුද කියලා දැනගන්නට ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපිත් පිරෙන්න ඕනනේ. ඒ නිසා ද එලිසබෙත් තුමි නේ දේ මෑනියෝ මේ ගෙදරට ඇතුළු වුණාම සුදු ලීවිල කියනවා ශුද්ධාත්මයන් වහන්සේ වසාගත්තා කියලා එලිසබෙත්. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේගේ වසාගත්තට පස්සේ තමයි එලිසබෙත් කියන්නේ ස්වාමින් මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන්. මාගේ ස්වාමින් වහන්සේගේ මෑණියන්. මේ වචනේ එලිසබෙත් කියන්නේ. එතකොට එලිසබෙත් කියන්නේ ජුදා කාන්තාවක්. ජුදා දහම අදහපු කෙනෙක්. ඒ නිසා එලිසබෙත්ගේ ස්වාමින් වහන්සේ කවුද? පුරාණ ගිවිසුමට අනුව සර්බලධාරී එකම දෙවියන් වහන්සේ තමයි එලිසබෙත්ගේ දෙවියන් වහන්සේ. එතකොට එලිසබෙත් මරියාවන් හඳුන්වන්නේ කාගේ අම්මා කියලාද? මාගේ ස්වාමින් වහන්සේ නිසා පළවෙනි නිසා කුමරි මරියාවන්ට දිය හැකි ඉහළම ගෞරවයේ නාමය තමයි දේව මෑණියෝ මදර් ඔෆ් ගොඩ්. කතෝලික නොවන එක ක්‍රිස්තියානි කාරයෙක්වත් කටහඬ ලොක කියන්නේ නැහැ. සභාව මුල් කාලයේ බෙදුන අම්ම වෙනුයි. මේ නම ඔස්සේ සභාවේ මුල් කාලයේ අපි දකිනවා එෆේසියස් මන්ත්‍රණ සභාව කතෝලික සභාව කැඳෙව්වේ මේ මරියාවන්ට කියන නම සම්බන්ධයෙන් සභාව දෙකට බෙදුනා. කට්ටියක් කිව්වා අපි මරියාවන්ට මේ ක්‍රිස්තුස් වහන්සේගේ අම්මා විතරක් කියමු. තව කට්ටියක් කිව්වා නෑ 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 ක්‍රිස්තුස් වහන්සේ අම්ම නෙවෙයි දෙවියන් වහන්සේගේ අම්මා. සභාව දෙකට බෙදුනා. එතකොට මේ සත්‍යතාවයේ තහවුරු කරන්න තමයි ක්‍රිස්තු වර්ෂ 431 එෆේසියස් කියන සම් මන්ත්‍රණ සභාව කැඳවලා සුද්ධාසනය නිල වශයෙන් ප්‍රකාශ කළේ මරියාව දෙවියන් වහන්සේගේ අම්මා. පිළිගන්න අය කතෝලික සභාව නැදෙනවා, අනිත් අය ස්වභාවිකම අවුට්. සභාව ඇගේ ඉගැන්වීම් හැල්ල කෙරුවේ නෑ මේ ගොඩ තර කරගන්න. ගොඩ අනි අපි මෙහෙම ගන්න පුවාම අපිට කට්ටියක් නැතුව යනවනේ. අද ගොඩ තර කරගන්න ඕනේ. ඒ නිසා දෑබර දරුවනි සත්‍යය කියන්නේ ගොඩ තර කිරීම නෙමෙයි. සත්‍යයයි අපව නිදහස් කරන්නේ. ඒ නිසා සභාව මරියාවන් වෙනුවෙන් සැබෑ ගින්නෙම පෙනී සිටින සපිත් ඇව තේරුම් අරගෙන ඈ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඈ වෙනුවෙන් කතා කරන නිසා විශේෂයෙන් අද යාඥා කරන අපගේ ස්වාමින් වහන්සේ අපිට දී මේ වස්තුව අද සභාව ඇතුළෙම මරිය විරෝධී කණ්ඩායම් බිහි වෙලා නම කතෝලික ඇතුළ වෙන එකක්. ඉස්සර දේව මාතා වහන්සේට විරෝධී වැරදි මත උගන්වන අය සභාවෙන් පිට හිටියේ. අද විවිධ යාඥා කණ්ඩායම් යයි කියාගෙන කතෝලික නමත් ගහගෙන ඇතුළේ ඉඳගෙන අපගේ ස්වාමින් වහන්සේගේ අම්මා විනාශ කරනවානේ. දාසිනි බිනිනික් පාප් වහන්සේ මේ අයද කිව්වේ නේ? දාසිනි බිනිනික් පාප් වහන්සේ මේ අයද කිව්වේ enemy within the church. enemy within the church. අපේ ගෙදරත් එහෙම වෙන්නේ. ගියේ ඇතුළේ හතුරා ඉන්නේ නැද්ද? හොයාගන්න බෑනේ කොහෙන්ද ගහන්නේ කියලා. ඉලින් හතරකින් බේරෙන්න පුළුවන්. ඒ නිසා එනිමි විදිද්ද ජය. ඒ නිසා දයාබර දරුවනි සහෝදර සහෝදරියනි අපි අපගේ මුනිවරයාට ගරු කරනවා කියන්නේ අපගේ මුනිවරයාව අපි අගය කරනවා කියන්නේ අපගේ මුනිවරයාරන්ගෙන් ඉගෙන ගන්න ඕනේ. නේද? ශාන්ත පාදුවාවේ ශාන්ත අන්තෝනි මුනිදුන් දේව මෑණියගෙන් දැනිදෙස කතා කරපු කෙනෙක්. ඇව ආරක්ෂා කරපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේලා අපට උගන්වන විශේෂාකාරයෙන් එදා එලිසබෙත් වගේ අපි කොහොමද
උන්වහන්සේගේ අම්මට ආදරය කරන්නේ උන්වහන්සේගේ අම්මව අපගේ ළඟින් තබා ගන්න. අවසාන වශයෙන් සාන්ත ලුයිස් ඩි මොන්ෆෝට් මුනිදුන් අපට උගන්වනවා. ජේසු වෙත අපි යන ගමනේදී මේවා හොඳට මේ අපේ සාන්තුරේ ගැනීම හරිය සරලයි හරිය ගැඹුරයි. උන්වහන්සේ අපට උගන්වනවා. ජේසු වෙත අපි යන ගමනේ නොවරදින මඟ, කෙටිම මඟ, වේගවත්ම මඟ මරියාවෝ. කෙටිම මඟ, නොවරදින මඟ, වේගවත්ම මඟ මරියාවෝ. ඒ නිසායි දෑබර දරුවනේ මේ මඟ හඳුනාගත්ත නිසායි අපගේ බොහෝ සාන්තුවරු ඒ ශුද්ධත්වයේ කරා ඇතුන්නේ. ඒ නිසා ජපමාලේ අතට ගන්න. තමන්ට හුඟක් මාන්සිනම් අදුම තරමේ සුවර්ගී අම්මට නමෝවරයේ තුනක් කර කියලා දීගන්න. මොකද අපගේ ස්වාමින් වහන්සේ ඇගේ අවශ්‍යතාවයේ දන්න නිසායි ඇව අපට දුන්නේ. ඒ නිසායි නේද එදා වගේම අදත් දේවමාතා දර්ශන කියන්නේ මොනවද? ලූර්දුව, එතකොට පාතිමාව, ගෞදල් ගෞදලූපේ. ඇයි මොනවද අපගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අම්මා වෙනවා අපි වෙනුවෙන්? එදා පුරාණ යුසුමේ පියනන් වහන්සේ දිවිසු රෙව්වා වගේ දේව ජනතාව වෙනුවෙන් දේව ජනතාව ගලවගන් විවිධ පණිවිඩ අරගෙන එනිසා ජේසු අදත් උන්වහන්සේගේ අම්මා අපවිත වෙනවා. ඒ නිසා අපි ආඥා කරමු ඒ අම්මට ආදරය කරන එදා ජේසු ප්‍රේම කළ ගෝලයා වගේ ඈව පිළිගන්න එලිසෙවිත් වගේ ඈව හඳුනාගන්න කිතුනුවේ කැටියට දේව අම්මට ලං වෙමින් අප සම්විධානන් වහන්සේට අපගේ ජීවිත ලං කර ගැනීමට අපගේ ආත්මික ජීවිතයේ දේවාම්ම කෙරේ ආදරය මරිය බැතිය ප්‍රධාන කොටසක් කරගන්න. ඒ වගේම දේවාම්මව පහසට ලක්වන්න දේවාම්මගෙන් ජනතා ඉවත් කරන ඒ කිතුණුවන්ගෙන් සිත් හැරෙන පිණිස අපි විශේෂ ආකාරයෙන් යාඥා කරමු. මේ යාගය පියනන් වහන්සේට පුද කරමු. ආමේන්. අපි නැගිට විශ්වාසයෙන් යදුණු සදහා සහභාගී වෙමු. ඔබගේ පිළිතුර ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනෙව ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනෙව ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුතුණුවන් අපට දායාද කළ කුමරි මරියාවන් සමග ආත්මික ගමනක නියැලෙන්නට දේව ජනතාව යොමු කරනු සඳහා සාන්ත සභා ඉදේනික නායකත්වය පොළඹවනු පිණිස ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනෙව දෙවි පියාණනි ශ්‍රී ලංකා අප ස්වාමිදෝගේ බලවත් මැදිහත්කම තුල අපගේ සුන්දර දේශයේ වසාගෙන ඇති භයානක උපද්‍රව වලින් ගලවන පිණිස ස්වාමිනී අපකරණ ආඥා අසවදාල මෙනෙව ස්වර්ගීය පියාණනි කොරෝනා 19 වසංගත තත්වයේ හමුවේ අසරණ තත්වයට පත්ව ඇති ඔබ වහන්සේගේ ජනතාව දෙස කරුණාවෙන් බලා අපගේ පවුනොතක අප ජීවිතවලට සැනසිලි දායක කාලයක් උදා කරන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාල මෙනෙව දෙවි පියාණනි සිරි කුරුසිය පාමුල ඔබගේ පුතුණුවන් ප්‍රේම කළ ශ්‍රාවකයා කුමරි මරියාවන් තම මෑණියන් ලෙස පිළිගන්නාසේ ශුද්ධෝ ජපමාලයට විශ්වාසවන්ත වෙමින් දේව අම්මාව අප නිවෙස් තුල රඳවා ගැනීමට අපට වරම් ලැබෙන පිණිස ස්වාමිනී අපකරණ ආඥා සවදාල මෙනෙව දෑබර දෙවි පියාණනි ඔබ වහන්සේ දිරිය අප තබෝ අපගේ අවශ්‍යතාවයන් ඔබ වහන්සේගේ ශුද්ධෝ කැමැතට අනුකූල නම් ඒවා අපට දානය කරන්නට කරුණා කළ මැනව මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. වාඩි වන්න. Yeah.
දරුවනේ සහෝදර සහෝදරියනි මාගේ සාභගේ ආගය සීල බල ඇති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වෙද පිනිස යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ශංසාවත් මහමෙත් හස්තන සඳහාද අපර තමන් වහන්සේගේ මිෂුදෝ සභා ප්‍රයෝජනය වෙන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේකවා සදාතන දෙවි ස්වාමිනී අභෝහන්සේගේ ප්‍රීතිෘක ප්‍රේමයේ කරේ විශ්වාසය තබනාපි මෙම පුද පඳුරු රැගෙන අභෝහන්සේ වැඳ පුදා ගන්නට මෙහි පැමිණියෙමු අභෝහන්සේගේ වර ප්‍රසාදයන් බහුලව අප වෙත දානීය කළමැනව මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා ආමේ ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමග වෙනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කරසිමු අපගේ දෙවියන් වෙන ස්වාමින් වහන්සේට ස්තුති කරමු පරිශුද්ධ පියාණනී සීල බල ඇති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුතිපද කිරීමත් භාග්‍යවන්ත නිත්‍ය කන්නි මරියාවන් පසසන මෙදින අප ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමත් ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කිරීම හා भगवान सीगे महिमे प्रकाश किरी मत सबविन्म योग्यय युतिय साधारण्य गैलवीम दायकय भगवान सीगे कजनित पुत्रयानु शुद्धात्म्यरंगे अनुभावे कन्नी मर्यावन कुसतुल पिलिसिंद गत्ताह ओतमो कन्नी भावे महिमे नति करनु गेन सदा लोके आपगे स्वामिन्द वन Jesus Christ වහන්සේ ලොවට බිහි කළාහ එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුර දූතයෝද සුර සේනා සමූහයද ඔබ වහන්සේගේ මහෝත්තම භාවයේද ප්‍රශංසා කරති බය භක්තියෙන් වන්දනා කරති එක්කණින් ජයනාද පවත්වති අපි බැගෑපත් නගන වේම ශබ්දයේද ඔබ වහන්සේගේ සාදුනාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි බුවන් සීගින් ආවනතව ආයද සිටිමු ස්විශුද්ධය ස්විශුද්ධය ලෝකාග්‍රදේවි ස්වාමින් වහන්සේ ස්විශුද්ධය අහසත්පලවත් බුවන් සීගේ මහිමයෙන් පිරිතිබේ ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් වදිනුතුමානෝ භාග්‍යවත්ය ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා එසේ ස්වාමිනිය බවහන්සේ සබවින්ම සවිසුද්ධය සියලු සවිසුද්ධතාවේ උල්පත බවහන්සේමය එහෙන බවහන්සේගේ ආත්මයන්ගේ අනුභවේ මේ පනුග පරිශුද්ධවත් කරන මේ නායදිමු අපි සියයදිනවේ මේ පනුර අපෝදේශාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරු දීරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුඛී ශ්‍රාවකයනට දෙමින් මිසේ වදාළසේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදෙසා පවරාදුනු ලබන මාගේ ශරීරයයි
රාත්‍රී භෝජනීය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සීම කුසලානද රැගෙන නැවත තුතිපුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පවකමාව සඳහා බෝදේ සාද බොහෝ මනුෂ්‍යයන් උදේ සාද ඒ වගුරුවනු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. වහන්සේගේ මරණය දුත්තානිද සිහිපත් කරමින් ජීවනදායක කූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයද සිටිමු. ස්වාමිනී ලුලවෙහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ ස්වභාව සිහි කළ මැන ෆ්‍රැන්සිස් නැමැති අප සුදතුම් පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපාගර රදුගුරු හිමි පානන්ද එතුමන්ගේ සහායක රදුගුරු හිමි වරුන්ද සකල පූජක පැවිදි පිරිසද ඔබ වහන්සේ දිනාගත් දේව ජනතාවද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකු සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිණිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍යමරියාවන්ද භාග්‍යවත් යුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුල් වරුන්ද පාදුවාවේශුද වන්තෝනි මුනිදුන්ද සෑම කල්ලීම ඔබ වහන්සේගේ කැමැත් ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි සුදහාත්මිනන් හා සමග එක්වෙනව සන්නාබ වහන්සේට සකල ගෞරවයක් මහිමයක් සදාතමත් වේවා. ගැලවීමදායක අනපනතින් ප්‍රගුණ වේ දේව ප්‍රදේශයෙන් පුහුණු වී යේසු සම්විධානයන් වහන්සේ අපට ගැන්වේ ආඥාවෙන් අපි මෙසේ පියාණන් වහන්සේ අමතමු. ස්වර්ගෙහි වැඩසින් අපගේ පියාණන් ඔබ
अभोहंसेगे श्रीनामेत प्रशंसावेवा अभोहंसेगे राज्य प्रमिनेवा अभोहंसेगे कमत्त स्वर्गे मिन मिलवेहि दितुवेवा अपगे दिनदा भोजनिया दा प्रदाने कल बेनव अपडे वारदिकर नायगे वरदी अप कमा करन्नात् मिन अपगे वरदिद कमा कल बेनव पापवस्थावन असुवीमट अप निरुनुदी अयापतिन अपमुदा कत बेनव स्वामिनी सील अयापतिन अपमुदा गन्ना मिन्द अपगे मेम जीवित काले अपट सामेदन मिन्द अपयायदि एविट बोहंसेगे करुणावद पीट लब निरतुरम पविन मिदी सेलु करदरेन सुरक्षित वी अपगे गेलुम करुवानन वन जेसस क्रिसुन वहंसे नैवत पेमिनी में भाग्यवत अपेक्षावेन अपि वेसेन्नेमु राज्यद बलयद महिमेद सदहट बोहंसेगे साम्य वसमगे तबायमी मागे साम्य उपद दिमी स्वकीय श्रावकी नमता वदाल जेसस क्रिस्तस स्वामिनी अबोहंसे अपगे पाप्यनुतका अबोहंसेगे स्वभावे विश्वासे सलका अबोहंसेगे खमत्त परिधि एम स्वभावत सामेद समगेद दाने करन्नद करुणा कल वेनव अबोहंसे सदहातुम वेदवसन सेक रजकाम करन सेक आमेन स्वामिन वहंसेगे साम्यम समग नितर भवतीवा ඔබ සමගද පවතිවා අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු ඔබට සාමය වේවා ලෝවි පෞහරින දේවාශය බලකයන්නි අපට කරුණා කර බැනව ලෝවි පෞහර දේවාශය බලකයන්නි අපට කරුණා කර බැනව ලෝවි පෞහර දේවාශය බලකයන්නි අපට සාමය දුන මැනව जेसु क्रिस्त स्वामी वहंसेगे श्री शरीर श्री रुदिर भागनी माँ विनीशक लीमट वरद कर्वक लीमटात हेतु आत्मेवा वहंसगे यहापत कवि मागे शरीर आत्मेत ये आरक्षावदेवा मिन्न देवाज बाल क्यालो मेन लोवे पाउहरन तेनैन वहंसे मेन्न कुमरी मरियावंगिन मांसे लवागिन अपातर वेड सिटियाव वेड सिटिन्नाव समिदानो अज बालकयनन्गे भोजनेट केंद वीमल दुबलापे सीलु दिनाम भाग्यवंतय स्वामिनी वहंसे मागे निवसत वरिन्नट ओब सुदुस्सिक्व एलनी ए त्वचनयन् पमणक् दाल मेन्न एविट मागे आत्मे मुस्वानी क्रिसुन वहंसे गे स्वी शरीर हा स्वी रुदीरे सदा जीवने करा मागे ने हसेक्वा එවගේම මෙම දිවි පූජාවට ශාරීරිකව සහභාගී වන්නට බැරි ප්‍රසන්නදාන ආකාරයෙන් දිවි සප්‍රසාද වහන්සේ ලබා ගන්නට බැරි අපගේ මිසමේ මෙම දිවි පූජාවට සවන් දෙන මාධ්‍ය ඔස්සේ නරඹන සිළු දනාටම ආරාධනා කරනවා මේ මොහොතේ ඔබගේ දූමැදුරේ දිවි සප්‍රසාද නිවහනේ වැඩවසන ජීවමාන ජේසුස් සම්මදාන වහන්සේ සිහිපත් කරගෙන උන්වහන්සේව ලබා ගැනීම දැඩි ආශාවෙන් හා ආදරයෙන් උන්වහන්සේට ආරාධනා කරන්න ආත්මික ආකාරයෙන් ඔබගේ ජීවිතයට ඔබගේ ඇතුළාන්තයට වඩින ලෙස ආදර දෙවි පියාණනි වහන්සේගේ පුතුණුවන්ගේ ශ්‍රී ශරීරය ලබා ගන්න දැඩි ආශාවෙන් පසුවන අප වෙත වැඩම කළ මැනව එම ශාරීරිය අනුහසින් අපගේ ජීවිතවල පෞල්වලට ඔබ වහන්සේගේ සුවය සැනසුම දානය කළ මැනව මෙකීදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාම අපට ලැබේවා ආමේන් ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි අපගේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ දෙවන දින
නුවන් දිව්‍ය පූජා යාගයේ අවසානයේදී අපි පැමිණ සිටිනවා නැවතත් ස්තුතිවන්ත වෙනවා අද දෙවන දින අපව මේ ආධ්‍යාත්මිකව පෝෂණය කරන්නට දේ වචනයෙන් පෝෂණය කරන්නට අපහා සමගෙකු ගරු ෂෙල්ටන් ඩයස්පියතුමාට සිරිම සදහවතුන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අද දෙවන දින නුවන් දිව්‍ය පූජා යාගයේ සංවිධානය කළ දෙවන නුවානේ නුවන් නායක ඒකක නායක නායිකාව නැතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා දිව්‍ය පූජාව සංවිධානය කරන්නට සහාය ලබා දීම වෙනුවෙන් එවැගේම නැවතත් මතක් කරනවා දිනපතා අපි සවස 6:30ට ශිරෝ ජපමාලය සහ ප්‍රාර්ථනය ඔප්පු කරනු ලබනවා ඉන්පසු රාත්‍රී 7ට නුවාන දිව්‍ය පූජා යාගය ආරම්භ කරනවා එක්වන්න දිනපතා මේ ආධ්‍යාත්මික පෝෂණය ලබාගෙන අරුත්බර වූ මංගල්‍යයක් සමරන්නට හැම කෙනෙක්ටම ආරාධනා කරනවා එවැගේම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි තවත් විශේෂිත වූ ඉල්ලීමක් තිබෙනවා ඔබ දන්නවා මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා බොහෝ දෙනෙක් පීඩාවටපත්ව සිටිනවා ඒ අයට උදව් උපකාර කිරීමට අපි හැම මොහොතකම උනන්දු වෙන්නට අවශ්‍යයි බොහෝ දෙනෙක් වියලි ආහාර ද්‍රව්‍ය අපට ලබා දුන්නා ඒ අයට ලබා දෙන්නට අපි ඒ සුදුසු අයට නුවන් නායක නායිකාවන් මගින් ඒ වියලි ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම සේවක නිලධාරී මහත්මීන් අපෙන් ඉල්ලීමක් කෙරුවා විශේෂයෙන්ම පිසු ආහාර ද්‍රව්‍ය කැම පාර්සල් ඒ අයට ලබා දෙන්නටයි කියලා ගම් වතුරෙන් පීඩාවට පත්ව සිටින අයට ඒ නිසා අනිද්දා ඒ කැම පාර්සල් 450ක් පමණ අවශ්‍ය බව අපට දන්වා තිබෙනවා ඔබට හැකියාවක් තිබෙන අය එක පවුලකින් එක කැම පාර්සලයක් දහවල් ආහාර පාර්සලයක් අපට දෙවස්සානට ලැබෙන්නට සලස්වන්න හෙටනේ මේ අනිද්දා සඳුදා දවල් 11:30 වෙද්දී හැකියාවක් තිබෙන අය කැම පාර්සලයක් අපට දෙවස්සානට ලැබෙන්නට සලස්වන්න කැම පාර්සල 450ක් පමණ අපට අවශ්‍ය වෙනවා අපි ගම් වතුරෙන් පීඩාවට පත්ව සිටින අයට ග්‍රාම නිලධාරීන් හරහා ඒ ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරනවා ස්තුතියි ජෙසුබීඩායි අපි ආඥා කරමු ඔබවහන්සේගේ ශ්‍රී කුමාරයන්න්ගේ ශ්‍රී ශරීරයෙන් හා ශ්‍රී රුධිරයෙන් අපපෝෂණය කළ දෙවි සමිදානනි ඔබවහන්සේගේ ශුද්ධාත්මයන්න් මගින් අප මෙහෙවන ලෙස උදාක්ම ඉල්ලා සිටිමු මුවින් වදනින් පමණක් නොව අපගේ මුළු දිවියෙන්ම ඔබවහන්සේට සැබෑ ප්‍රශංසාව හිමි කරමින් ඔබවහන්සේගේ ස්වර්ගයේ සම්පත්තිය භුක්ති විඳිනු සඳහා අප හැම හේතුවන්තයන් කළ මැනව මේ කීර්තිය අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා ස්වාමින් වහන්සේ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සීල බල ඇති දිවි මහෝත්තම අනන් වන පියානෝද පුත්‍රයානෝද සුධාත්මයන් ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා ආමේ යන්න සාමය රැගෙන යන්න කොරෝනා වෛරසයෙන් ලෝ මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් දේව මාතාවන්ට පුද කළ යදුන බලාපොරොත්තුවේ සහ ගැලවීමේ සලකුණු ලෙස අප ජීවිත ගමනේ නිරන්තරයෙන් බබලන්නා වූ අහෝ කුමරී මරියාවනි රෝගීන්ගේ ආරෝග්‍යයෙහි අපගේ ජීවිත ඔබට බාර කරමු නොසලැනි විශ්වාසයකින් ඔබගේ පුතුණුවන්ගේ දුක් වේදනාවට පංගුකාර වෙමින් කුරුසේ පාමුල සිටියා වූ මරියාවනි ඔබ මිනිස් වර්ගයාගේ ගැලවීමේ බලාපොරොත්තුව බැවින් ඔබගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් දන්නීය එදා ගලීලේ කානා නුවර පවුලු දේශා මැදිහත් වූ මෞනි එම වසංගත පීඩා සමය ඉක්මනින් අවසන් වී ප්‍රීතිය හා සැනසුම
ස්ථීර වශයෙන් ඔබ තුලින් අපට නැවත ලැබෙන බව අපි තරයේ විශ්වාස කරමු කිතු සම්විධානන් අපේ නිල්ලන දේ කරනවාස් පියාණන් වහන්සේගේ කැමැත්තට අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිව්‍යමය ප්‍රේමේ මාතාවෙනි සුදත් බලෙන් පිරෙන සඳහා අපට සහය දුන් මැනව සිරි කුරුසිය තුලින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දෙන සඳහා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාගත් අපගේ දුක කඳුළු ඉසුලවා වූ කිතු සම්විධානන්ගේ ශ්‍රීලයේ අනුවසින් මේ වසංගත තත්වේ ලෝකයක් අප දේශයක් ප්‍රදේශයක් රැක දෙන පිණිස අප නිසා යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය බෝදේසා දෙමුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය බෝදේසා දෙමුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දා වූ මිය සාන්ත මරියනි දේව මෑණියනි පාපිය බෝදේසා දෙමුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව ආමේන් ආරෝග්‍ය දේව මාතාවෙනි අපනිසාය යාඥා කර මැනව සුදෝ ජුසේ මුනි දුනි අපනිසාය යාඥා කර මැනව පාදුවාවේ සුදෝ වන්තෝනි මුනි දුනි අපනිසාය යාඥා කර මැනව Jesus be thanked. Jesus be thanked, Father.